Sir Marikkar, we start. Honorable Sir Marikkar. Garu, Niyojakaraka Sabha Sabhapathitumani, Hadisinitiya Tavat Masakata Deerghakaranna Yojana Karapu Velave, Vivade Arambha Karanna Labima Pilibanda Satru Wenawa. Visheshayenma Api Avurudu Ganak Hadisinitiya Yuddha Kale Tibila, Ita Passe Hadisinitiya Ayin Karala, Then Navata Apita Hadisinitiya Panawanna Siddhiyum Pilibanda Attarama Tiyena Kanagatuwak. Then May Deveni Watawata Deerghakaranna Siddha Vela Tiyenne Eke Arthaya Tamai. May April Masi Visekwinadata Siduvicha Trastapaharate Sambanda Ho Ekata Adar Anubala Upagara Dunnuaya Sampurnema Mulinuputa Dana Barivi Makila. The Enisa Venonakilam Hitano. Eke Avashatawe Mata Hadisinitiya Panawanna Siduvenawana Eka Aniwaryen Panaviya Yutu Kilat Apikino. Ekama Athikaru Janadhipathituma Evagema me Sancharaka Samvardhana Emathuma Ilokayagen Illimak Karana Travel band එක අයිති කරන්න කියලා මම අයින් කරන්න කියලා. දැන් අපි දන්නවා මේ අවුරුද්දේ සංචාර කර්මාන්තයේ අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 5ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 5000ක්. ඒ කියන්නේ මාසික ආදායම දල වශයෙන් ඩොලර් මිලියන 400ක්. ඒ කියන්නේ රුපියල් බිලියන් 72ක්. රුපියල් වලින් මිලියන මේ 72000ක් අපිට මාසයකට අහිමි වෙනවා. එතකොට තව මාසයකට මේක දානකොට තවත් රුපියල් මේ බිලියන 72ක් අහිමි වීමේ අවදානමකුත් තියෙනවද කියලා කවුරු හරි ගණන් බැලුවද කියන එක පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව 2019 වර්ෂයේ මේ ඉතිහාසයේ පුරාම තියෙන ලොකුම ණයකන්දරාව ගෙවන්න තියෙන වර්ෂයේදී මෙවැනි ආකාරයට අපිට එන්න තියෙන ප්‍රධාන ආදායම් මාර්ග තුනෙන් එන්න තියෙන ආදායමක් අහිමි වීම පිළිබඳව නැවත සලකා බැලීම වටිනවා. ඒ නිසා අපි කල යුත්තේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය ඒ හදිසි නීතිය දීර්ඝ කරලා දීලා ඒ අවශ්‍ය පහසුකම් ලබා දීලා මේක ඉක්මනට ඉවර කරගන්න ඕන. දැන් උදාහරණයකට දැන් අපේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව කතා කරද්දී අපි මේ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දෙන්න යනව නෙමෙයි. හැබැයි දැන් ජපානය වගේ රටක ගත්තොත් එයාපෝර්ට් එකේ ඉඳලා ඉමිග්‍රේෂන් කවුන්ටර් එකක් ගාවට එනකම් කිසිදු සිකියුරිටි එකක් නැහැ. හැබැයි අපිව ඒගොල්ලන්ගේ සෙන්සර්ස් වලින් CCTV කැමරා වලින් අපේ සම්පූර්ණ ඇඟම චෙක් වෙනවා. ඒක සංචාරකයාට කරදරයක් නැහැ. නමුත් අපි කරන වැඩපිළිවෙල අනුගමනය කරන වැඩපිළිවෙල තුළ සංචාරකයාට කොයිතරම් දුරට අත්වලක් ලබා දෙනවාද කියන එක අපි කල්පනා කරන නිසා අනවශ්‍ය වේදන් රාශියක් කරන ශ්‍රී ලංකාවේ රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාග්ධන ආයෝජන කරන්න කල්පනා කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ එක්කම ගරු මූලාසනාල උඩ මන්ත්‍රීතුමනි මම ඔබතුමාට මේ මේ අවස්ථාවේ කියන්න කැමති දැන් ඊයේ දැන් මේ දැන් අපිට හදිසි නීතිය පනවන්න වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ඉවර වෙලා නැති හින්දා මේ පිළිබඳ අවධානම් තියෙන හින්දා මේවායි අඩුම කුඩුම ඉතුරුලා තියෙන හින්දා එතකොට රාජ්‍යයේ ඒ වගේම ආරක්ෂක අංශවලත් ජනමාධ්‍යත් වක්කීම තමයි මේක සම්පූර්ණයෙන්ම ඉවර කරලා මේ රටේ සියලුම දෙනාට එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණය පෞගේ අවුරුදු 10 වගේ නැවත නිර්මාණය කරලා දීම. එතකොට ඊයේ දිවයින පුවත්පතේ දානවා සිසේරියන් සත්කම් වලින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා. ඒ දොස්තරයා 7000ක් සිසේරියන් සත්කම් කරලා තියෙනවලු. දැන් සිසේරියන් සත්කම් 7000ක් කරනවා නම් දවසකට එක ගාන කෙරුවොත් අවුරුදු 19ක් එයා සිසේරියන් කරලා තියෙන්න ඕන. එතකොට 4000ක් කරනවා නම් අවුරුදු 11ක් හැමදාම දවසර එක ගානේ හැමදාම කෙරුවොත් දැන් මේ පිළිබඳව මම අද රහස් පොලිසියෙන් විමසීමක් කරා. මොකද මේ වාර්තාවේ තියෙනවා මේම දොස්තර කෙනෙක් කරලා තියෙනවා ඒ දොස්තර ගැන පරීක්ෂණ කරනවා සාක්ෂි තියෙනවා කියලා. මම රහස් පොලිසියෙන් විමසීමක් කරා මේම පරීක්ෂණයක් කරනවද මේම දොස්තර කෙනෙක්ගේ සාක්ෂි තියෙනවද කියලා. එතකොට රහස් පොලිසියේ ඉන්න ඉහළම නිලධාරියෙක් මට ප්‍රකාශ කරා එහෙම පරීක්ෂණයක් කරලත් නැහැ. එහෙම දොස්තර කෙනෙක්ගෙන ආරංචියක් නැහැ. එහෙම මොකුත් වෙලත් නැහැ. හැබැයි අපි අද ඉඳලා පරීක්ෂණයක් පටන් ගන්නවා මේ මාධ්‍ය වාර්තාවලියේ පු මාධ්‍යවේදියා සහ කතුරුවරයා ගෙනල්ලා මේ තොරතුරු ලබා දෙන්න කියලා. මේක ජාතික ආරක්ෂාවට අමුවේ තර්ජනය කිරීමක්. මේක අන්තවාදී වැපරවීමක්. මේ කියන මාධ්‍ය ආයතනය මමත් මාධ්‍යවේදීක් විදිහට අවුරුදු 15ක් හිටියා. මේ කියන මාධ්‍ය ආයතනය අන්තවාදී ජාතිවාදී වපුරවන්න පෞගේ අවුරුදු 10 තිස්සේ මේ වගේ කුපාඩි වැඩ කරා සෑහෙන්න. හැබැයි අපේ ආණ්ඩුවට කොන්ද බර නැති හින්දා
මේවට විරුද්ධව පියවර ගන්න නැති නිසා තමයි මේ වගේ ක්‍රියාදාම අද බලන් ඉන්න වෙන්නේ. අද කාගාරි ගාව රුපියල් මිලියන 2ක් තිබ්බනම් පොලිසියෙන් අත්තරන් උඩ අරන් ගිහිල්ලා ඔව්ව ත්‍රස්ත විරෝධී පනත යටතේ මේ ඇතුළට දාලා සති දෙකක් හිරේ දානවා. මුදල් විසිද්ධ කරන යටතේ නෙමෙයි දාන්නේ. ඒ වගේ දැන් දැනට අල්ලලා තියෙනවා 500කට වැඩි ප්‍රමාණයක්. හැබැයි මේ වගේ මාධ්‍ය ආයතන අන්තවාදයේ වපුරවන ජාතිවාදයේ වපුරවන සිංහල මිනිස්සුන්ගේ රත් කරන තවදුරටත් මේ බෙදීම ඇති කරන හදන මේ මාධ්‍යයටත් මේ ආයතන වලටත් මේ ලියනවුන්ට ආයතන විරුද්ධව කටයුතු කරන තරම් කොන්දපණ නැති ආණ්ඩුවක් අපේ ආණ්ඩුව කියලා මම කියන්න කැමතියි. මොකද හේතුව මාධ්‍ය වලටත් තියෙන ඕන ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. මාධ්‍ය වලටත් තියෙන සදාචාරය කියලා දෙයක්. සාමාන්‍යයෙන් මාධ්‍යයකට ප්‍රවාර්තාවක් ආවහම ක්‍රොස් චෙක් කරලා කියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රොස් චෙක් කරලා තමයි ප්‍රූෆ් එක අරගෙන තමයි දාන්නේ. ඒකට තමයි සෝස් එකක් දාන්නේ. මේක සෝස් එකක් නෑ. මේක ශ්‍රී ලංකා පොලිසියට කරපු අපහාසයක්. රාජ්‍ය පොලිසියට කරපු අපහාසයක්. මේම ඒක එහෙනම් කාර් කෝට් කරන්න ඕනේ. එක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශය කිව්වා, එක්ක රාජ්‍ය බුද්ධියංශය කිව්වා, එක්ක රාජ්‍ය පොලිසිය කිව්වා, නැත්නම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කිව්වා කියලා. එහෙම කන්නා. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා දැන් මේකත් එක්ක පුද්ගලික තරහවල් වලට එන ටෙලිෆෝන් කෝල් ගණනාවක් තියෙනවා. ඒගොල්ලන්ව අල්ලනවා. අල්ලලා දානවා මේ අහිංසක මිනිස්සුන්ව ත්‍රස්තවාදී පරතයටදී. ත්‍රස්තයන්ව අල්ලන්න. අල්ලලා මරණ දඬුවම දෙන්න. අපි ඒ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. නමුත් මේ අරහා දේශපාලන ගේම් කරන්න දීලා මේ අන්තවාදය ජාතිවාදයයි වපුරවන්න අපිට ඉඩ දෙන්න බෑ. දැන් මං අහනවා දැන් මේ මාධ්‍ය ආයතනය වගේම තමයි GMO සංවිධානය. ඒ කණ්ඩායමට කඩේ යනවා. ඒ කණ්ඩායමට කඩේ GMO සංවිධානය වත් අඩුම ගානේ. ඒගොල්ලන්ගේ තහවුරුවන්නේ නැහැ. කවුද දොස්තර? කොහෙද දොස්තර? මොන ඉස්පිරිතාලද වැඩ කරේ? කොහෙද යා වැඩ කරලා තියෙන්නේ? පෞද්ගලික ඉස්පිරිතාලද වැඩ කරලා තියෙනවද? කාවද කරලා තියෙන්නේ? මේකවත් එළියට දාලා නැහැ. ඒ නිසා අපි නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ පිළිබඳව කටයුතු කරන්න කියලා ඉවරලා අපි ආරක්ෂක හමුදාව කරු මන්දිරතුමා විනාඩි දෙකක් තියෙනවා. ඈ විනාඩි දෙකක් තියෙනවා. හරි නෑ GMO එක තහවුරු කිරීමක් කරලා නෑ. ඔබතුමා ඉන්නේ මගේ කතාව හරිද? ඊළඟට අපි කියන්න කැමති දැන් මේ දේශප්‍රේමී කණ්ඩායම කියනවා දැන් ඇමරිකන් හමුදාව ගේන්න යනවලු. මම එදත් කිව්වා අදත් කියනවා ඇමරිකන් හමුදාව අපේ මාතෘභූමියට එනවනම් ඒකට ගිවිසුම් ගහනවනම් මේ පාර්ලිමේන්තුවට ගෙනාවොත් අපි ඒකට විරුද්ධව අත උස්සනවා කියන එක මම පැහැදිලිව කියනවා. හැබැයි මේ වාසුදේව නානායක්කාර මහත්මයාම මම වීඩියෝ එකක් දැක්ක Facebook එකේ මේ පිළිබඳව ප්‍රශ්නයක් අහනකොට එතුමා උත්තර දෙනවා. එතුමා හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවම හිටපු ජනාධිපතිතුමා කිව්වලු ඒක මේ ඇමරිකන් කාර්යව දෙන්නේ කස්සම් කරපු ගිවිසුමක් කියලා ඉවරලා. ඒ නිසා ඒක ඇත්ත වෙන්නේ නැති. ඒ ගිවිසුම ප්‍රකාර ඒක දිගුවක් හැටියට ගේනවනම් අපි ඒකට විරුද්ධයි. මොකද අපේ ගාව තක්කඩිකම නැති අතේ ලේ තැවරිචි නැති සැබෑ දේශප්‍රේමී අපේ ගාව තියෙනවා. ඒ නිසා අපිට විරුද්ධ වෙන්න පුළුවන්. මොකද අපිට පක්ෂ නෙමෙයි ලොකු, අපිට පාට නෙමෙයි ලොකු, අපිට ලොකු අපේ රට. ඒ නිසා මං ඒ පිළිබඳවත් කියන ගමන් මේ දේශප්‍රේමී මේ ඇමරිකන් හමුදාව පෙන්වගෙන කෑ ගහන අයට මම ඔබතුමාට අවසර දෙනවා නම් මම වීඩියෝ එකක් දාලා පෙන්වන්නම්. මං ගාව තියෙනවා වර්තමාන යුද හමුදාපති මහේස් සේනානායක මැතිතුමා යහපාලන ආණ්ඩුව ඇවිල්ලා මේ ටික දවසකින් එතුමා ලංකාවට ආවම එතුමා දාපු වීඩියෝ එක එතුමා දුන්න වොයිස් කට් එක 2010 දී මේ තියන්නේ එක මට පෙන්වන්න පුළුවන්. එතුමා කියනවා හරි ඔබතුමා අවසර දෙන්න නැත්නම් මම නොපෙන්නන්න මම මේක පෙන්වන්න. එතුමා කියනවා 2010 දී සරත් පොන්සේක මැතිතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙනකොට ජෙනරාල්වරු 5 දෙනෙක් ඇතුළුව ජේෂ්ඨ හමුදා නිලධාරීන් 15 දෙනෙක්ගේ වැඩතනම් කරලා එතුමාලට විදේශගත වෙන්න වුණා. යාපාලනේ ආපු ඉන්න තමයි ආව කියලා. අද යුද හමුදාපත්තුමා ගැන වර්ණනා කරන දේශප්‍රේමී විකුණනයට අපි කියනවා සැබෑ දේශප්‍රේමීන් හැටියට අපිට අපි මේ වෙනුව පෙනී සිටිනවා. ඒ නිසා ත්‍රස්තවාදයේ මුල් රූපඩා දාන ගමන් නැවත වතාවක් මේ රට පුරා ලේ වගුරුවලා අන්තවාදයේ ජාතිවාදයේ වපුරවන්න ඉඩ දෙන්නේ නැති වෙන ආණ්ඩු වග බලා ගත යුතුයි. ඒ වගේම ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දීමත් කළ යුතුයි. හැමදාම මේ මුවාවෙන් දාර විපක්ෂ කියන චන්දකල් දානකල මේ මුවාවෙන් හැමදාම හදිසි නීතිය දික් කිරීමෙන් අපිට ණයකාරයෝ බිහි වෙලා ආර්ථිකේ කඩන් වැටිලා දුප්පත්කම වැඩි වෙලා
එහරහරට අකර්මණ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඒකත් නැවැත්වීම රජයේ වකිමබ්බර් ප්‍රකාශ කරමින් මගේ කතා අවසන් කරන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.